මහාවිහාරවංශික අමරපුර මහානිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ 44 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ගාල්ල කරන්දෙනිය සිරි අබේතිස්ස පිරිවෙනේදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අමරපුර මහානිකායේ අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ උපසම්පදා විනය කර්මය ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එළඹෙන ජූලි 14 වනදා දක්වා මහයදණ්ඩ හල්වතුර නදී උදකුක්කේප සීමා මාලකයේදී පැවැත්වීමට නියමිතයි. විශේෂයෙන්ම ගිය අවුරුදු දෙකේදී මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. අපි බංකොලොත් වුණා. ඒ බංකොලොත් වීමෙන් ඇත්ත වශයෙන්ම ආර්ථිකය විතරක් නෙමෙයි කඩාවැටුනේ. අපි බංකොලොත් වීමට හේතුව අපි විදේශ ණය ගන්න නිසා. අපි ආනයන කරන ආර්ථිකය. අපනයන ආර්ථිකයක් නෙමෙයි. ඒ කියන්නේ මේ අනයන්නේ පදනම් කරගත් ආර්ථිකයේ අනාගතය ගෙනියන්න බෑ. ඒ වෙනුවට අපි වෙනත් ස්ථානයකට යන්න තියෙනවා. මම කියන්නේ අපනයන ආර්ථිකයක් කියලා. කෙසේ හෝ ආනයන ආර්ථිකය පදනම් කරගත් දේශපාලන ක්‍රමයට ඒකම වැටුණා. යම්කිසි දේශපාලන මතවාදයක් උඩ තමයි මේ ආර්ථිකය ඇති වුණේ. ඉතින් ආර්ථිකය කඩාවැටිලා අසාර්ථක වෙනකොට ඒ ආර්ථිකය ඒකට සම්බන්ධ දේශපාලන ක්‍රමයට කඩාවැටුණා. දේශපාලන ක්‍රමයේ කඩාවැටෙනකොට ඒකට සම්බන්ධ සමාජ ක්‍රමයේත් කඩාවැටලා තියෙනවා. දැන් අපි අලුතෙන් මාර්ගයක යනවා නම් අපි අපනයන ආර්ථිකය අධ්‍යය යනවා නම් ඒක අලුත් දෙයක් නෙමෙයි. ඒ හා සමානව අපිට සමාජ ක්‍රමයකුයි දේශපාලන ක්‍රමයේ දෙකම ඇති කරන්න තියෙනවා. ඉතින් සමාජ ක්‍රමයේ ඇතිකරන එක ඒ වගකීම් ගැන ඔබ වහන්සේලාටත් යුතුකමක් තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්න. අපි කොහොමද අලුත් සමාජයක් ඇති කරන්නේ? අපි කොහොමද ඉතින් ඉදිරියට යන්නේ? සමාජ ක්‍රම ගැන විශාල බලපෑමක් පන්සල් විහාරස්ථාන වලින් කරන්න පුළුවන්. අන්න ඒ වගකීම යුතුකම මතක් කරන්ටයි මම මෙතන බලාපොරොත්තු වුණේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. මේ අතර ගාල්ල කරන්දිනිය ප්‍රදේශයේදී කළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව යථාර්ථයක් කරමිනුයි එහි ප්‍රධාන කාර්යාලය මෙලෙස විවෘත කෙරුණේ. පෙරටේ බංකොලොත් වෙන්න ප්‍රධානම හේතුව තමයි විදේශ ණය ගැනීම. විදේශ ණය ගන්න අපි ආනයන ආර්ථිකයක්, අපනයන ආර්ථිකයක් නෙමෙයි. ඉතින් අපිට මුදල් මදි නිසා ණය අරගෙන වැටෙනවා. දැන් මේ බංකොලොත් භාවයෙන් පිට වෙන්න ගින් අපි IMF සංවිධානය නිල වශයෙන් ණය දෙන රටවල් ටික චීන එක්සිම් බැංකුව පුද්ගලික ණය කරන ඔක්කොම එක සාකච්ඡා කරලා මේක බේරගෙන ඩොලර් බිලියන 8ක් විතර දැන් අපිට ඉතිරි කිරීමක් තියෙනවා. ඒ වගේම ගෙවන කාලේ 2043 වෙනකම් වැඩි වෙලා තියෙනවා. ඒතේ බේරිලා නැහැ අපි. පොඩි සහනයක් විතරයි. මොකද අපි ආපහු අපනයනයට යන්නේ නැත්තම් මේක අවුරුදු 15කින් ආපහු සිදු වෙනවා. ඕන්න මම මේක ලියලා දෙන්න. ඕන්න මෙතන කොටලා දෙන්න. මේ රට අපනයන ආර්ථිකයක් බවට පත් කරන්න ඕනේ. අපි වැටුණා. අපි නැති වෙන්න ගියා. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා මම දන්නවා තත්ත්වය මොකද්ද කියලා මේක බාරගත්තදී. දැන් කොහොම හරි මේ ගොඩ ගත්තා. ඒත් මේක අපේ අතෙන් ආපහු වැටෙන්න පුළුවන්. අපි හරි මාර්ගය යන්නේ නැත්. අපි දැන් එක මාර්ගයක් පෙන්නලා තියෙනවා යන්න පුළුවන්. එක එක ඇවිල්ලා එක එක ඒවා කියන්න පුළුවන්. දිව්‍ය ලෝකෙම තෑගි දෙන්නේ පොරොන්දු වෙන්න පුළුවන්. ඒත් මේ වැටුනේ අවස්ථාවේ කොහොමද අපි යන්නේ? මේ තියෙන එක නැති කරගත්තොත් IMF උදව් කරන්නේ නැහැ කිව්වොත්, ණය දෙන රටවල් උදව් කරන්නේ නැහැ කිව්වොත් අපි එතෙන්ට යන්න බෑ. ඒක මතක තියාගෙන තමයි අපි වැඩ කටයුතු කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.